සදධර්ම ශ්‍රවණබිලාශී ගුණබර වාසනාවන්ත පෙන්වත්නේ පාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකට පහලුනාට පස්සේ මීට පෙර කවරම දාකවත් අපිට හිතන්නවත් බැරි පරාසයක් ඇතුළේ විහිදිච්ච විශාල පනිවිඩයක් ලෝකෙට ලි පිහෙලි වෙනවා ඒතම බුදු කෙනෙකුගේ බුද්ධත්වයෙන් කෙනෙකු ලබන්න පුළුවන් විශාලම භාග්‍ය. දැම් බුදු කෙනෙක් බුද්ධත්වයට පත්වන කියෙන කාරණාව ලේසි පහසු කරණාවකුත්නෙේයිනේ. වහන්සේ පාරමිතා පුරාගෙන එන කාලය අපි ගත්තහමට මත ඇති අනිවාරෙන්ම. වනාහසේට පලවමනිට ැඟ ප ේවත බුදුරන් වහසේ ත්තාම බෝධි චත්තය කිය මාතරැක්වත් ග බදුවන්ට ඕනෙ කතාවක්වත් එබෙන එදාර අම්මව කරේතියාගෙන පීනන්න හදයන ගමනැතුලෙ අවම දාවත් තීරක මම් බුදුවෙනවාක හිතරති බැහැ. එදා තමයි පලවෙනි වතාවට අම්මව මේ සාගරෙන් එතර කරාට පස්සේ අම් තමයි පළවෙනි ආශිර්වාදය දෙන්න මොක දම්ම අම්ම කෙනෙක් කියන්නේ ලෝකය දන්න කෙනෙක්ව සාමාන්‍ය. තරඋන්නා ඒ කාලේ ය මිනිස්සුන්ට තිබේ ප්‍රඥාවත් එක්ක ලෝතුරු බුදු කෙනක් ගැ මේ අම්ම ඒකාන්තෙම දැනගෙන හිට වෙන්න පුළුව. මොකද වේදය ගේ තැන්වලදී ශේෂිම බද්සාාසන නැති බොහෝකාලවල්ල ේදවගේ තැන් තමයි වේදේවගේ සබ්ෙක්ට් එකක් තමයි එකක් න මේ අත්තටම වේදය ඇතුළ සබ්ෙක්ට රසක් තාරකා විද්‍යාවද අරකද මේකද ඕක ඇතුළේ තියෙනවා එකක් මහාපුරුෂ ලක්ෂණ විද්‍යාව කියලා. වේදේ තියෙනවා ත මහාපුරෂ ලක්ෂණ විද්‍යාවවිදි කියනව මහාපුරුෂ ලක්ෂණ තිස් දෙකින් සමන්වාගත යම්කිෙනෙක් කාාව. එක් ඔයා ඒ කාන්තෙන් චක්‍රවර්තය රජවෙනවා කියලා නැත්තං ලෝතුර බුදුුවෙනවා කියලා ඕක ලෝකට හඳුන්න දෙන්න කවදදිිල තකොටහයි මහාපුරුෂ ලක්ෂණ ද්‍යාව ලෝකට එලිෙලි කරන්න දෙවරු විසින්. ඇයි කවදරි දවස බෝධිෂත්වන් වහන්සේනමක් ලෝකෙට පපුදුනාට පස්සේ මිනිස්සුන්ට ඒ අඳුරගණඩ පහසුවෙන් මහපර ශරක්ෂණ විද්‍යාව ෝකට ඇලි පෙහිිරන්නේ දෙවර විසින් දෙවිවරු පින්ගත්න්නේ ලෝතුුර බුදු කෙනෙක්ට අප්‍රමාණ දව කර. දෙවරු අප්‍රමාණු දව් කරම දෙඔවබට මතකයිනම් එධාර ම කරතයායන්න පින්න නෙලයි මුහද කෙටි කරලා දුන්න නනේ මහද අකුල දුන්න ඉක්මට ලඟා වෙන්න පුළුවන්ගන්න. ති එදා ඉනම් හම දාමත් සංසාරි පාර්මිතා පුරද්දි පාරමිතා පිරිලද පාර්මිතා පිල්ලද ඇතන් සසජාතකයේද ජීවිතය දන්න දෙවි කෙනෙක්ු දව කරනවා. දහම්සො ජාතකයේද ධර්මය වෙනෙන් පරමත්ත පාර්මිතා පුරන්නේ දෙවි කෙනෙක්තම යක්ක්ෂවසයක්ක්මවාගේෙන යටට ඇවිල්ල කට පන්න කියන්නේ. ඉට පි දන්න වෙස්සන්ත රාතු භාවකත්තුොත් මද්‍රී දේවය විල්ලන්න එන්නේ දෙවි කෙනෙක් එවිතරක් නම ජයාලි ක්‍රස්්ජන වගනයත්දේ අරයි යන්න දුන්න දෙවරු විසින්. දෙවිවරු මොකද කරන්නේ දරුවද දෙන්න ඔ කොහමර තමන්ගේ පියාගේ රාජ්‍යටම යාප යවන්නේ ඉහිම දෙවිවරු පහරිම උපකාරයි. රාපු ජූතක බමනටත් පාර වරද ල කැලෙට එඇව්වම දෙවිවරු. පාරමිතාපුරන් උපකාර කරනවා. ඉති මේ වගේ මමාපපුරෂ ලක්ෂණ විද්‍යාවත් ලෝකට එලිෙි කරන්නේ දෙවිවරු. එනිසා ඔවුන් අතර කතාවක් තිබ්බා යම්දින කවරෙනෙ කලෝතුරු බුද්ධත්වයට පත්වන හොට මේ වැනි මහාපුරුෂ ලක්ෂණ තියෙන්න්න නනි කියලා. ඒක නේධාර නම්තැබීමේ උලල්ලට ආවනි මේ තවසෝ එකසියාට ආවට ව මේ ඔක්කොම කිව්වාන්නේ ශරීර ලක්ෂණ බලන නිවාරෙන් මෙයා චක්‍රවර්ය රජවෙනවා චක්‍ර හැබැ එක්ෙනෙ කොන්ඩන්ජ. බුණ විතරක්වා නෑ මෙයාට තියෙන්ෙන චක්‍රවර්ති රජවෙන එකක්නෙමේ ලෝතුර බුදුුවන්න එක ඇයි ඒ කිෙවේ කොහොමද හන එකසේ හදදනා මහනවා ඔයා මේ වයසින් බාලම කෙන. අරගොල්ලු ඇගිලි දෙක් ඉස්වා මෙයා එක හිස්තුවේ අ එකක් හිතියෙන කතා එයි ලෝතුර බුදුව වන විත ඇයි ආහමකිව එකෙ වා ආනු කොට කිව්වා චක්‍රවර්ති රජකෙනෙක්ගේ වාමාර්තව තමයි ඌර්ණ රෝම ධාතුව කැරකෙන්නේ ලෝතුර බුද්ධත්තේයට පත්වනෙන බෝධිත්වයක්. හ පරුෂ ක්ෂණ ලබ හම දක්ෂණවර්තව කැරකෙනවා ඌර්න රෝම ඒක දැක්ක කෝඩජතාපසය එදාාතමයියි කොන්්ඩජතාපසේ පෙන කෙනෙකුත් නෙමයි අපේ ගෞතම සම්වා සබුද්ධ ාසනය අඥ්‍යා කොන්ඩ්ලමින් මහරහතන් වහසනක් බාටපත්ව වහන්සේ. මොකද අභිනිස්්ක්‍රමණය කරාට පස්සේ දෙ තිබ්බන මම මානවකයක්ක්කවයි කියල මේ අනිවාරේ මම මගේ දේසිම දක්ක අයා බුදුවනෙන එනි සව පස්ථන කරන්න ඕනි කියලතමයි පස්සමහනුන්ගේ. අතහැර දුෂ්කරක්‍රියාව අතහරනකොට ඒ වෙලා පස්ව මානුන් හිතාගෙන හිට වෙනත්තන් ක්‍රමයක් නෑ දස්ක්‍රියාවන් තමයි වඳදකින්න පුළුවන් කන්න සිද්ධාර්යක අතෑරයෙන සිදධාර්ථ බදී මතැහැරය කියලා ඒකයි අතැරලදා නගී හැබැයි පළමිට මවිල බණ කියනකටත් බලන්නක කවුතු පලිනි මාර්ගලාබෝධ කරේ.ගැ යන්තන් හරි විශ්වාසයක් එල්ලවගෙන බන්නටික ඇහවේ කොන්්ඩන්ජ විතරයි. ඒ බාපුර ෂලක්ෂණ දැකලා තිබ නිසා. අම්මට ම එක කියයාගෙනනව එදා අම්මට මේ මහා පුරුෂ ලක්ෂණ ද්‍යාවගෙන යම් තරම කොහො ඥනයක් තියෙන්න්න ඇති මගේ පතේ උඹමාව මේසාගරෙන් එතර කරේ යම් සේද කවදර දවසක ලෝක සත්‍යාවත් අසංකීය ගන සත්‍යයාවත් මේ සංසාරසාගරය මේ විදියට මෙතරකරන්න. කියෙලා සිදවාත කරා. එදා තමයි පළවිනි බෝධිචිත්තය බෝසතාාණන් වහන්සේ නොමකට ආවෙේ. එදයින් එදා ආපුයේ එන්න පටන්ගත්තු පිම්ම තමයි, දම්ම විජශස්වාම න්හසෙනක් බන කියන්නෙත් මේ පිංන තුළ බණහන්න.තෙරවාද බෝම ය පෙරේ දනම පිින්ගත් මේක ඇල්ලා බෝම කාලියකට හා කතාවක්. ප්‍රගන්ති කියගෙනපුටක ඉතු්‍රටිකක් කියන්නම්. එදා එම හිතනට පස්සේ වහන්සේ පාරමිතා පුරන්නය කියළ සංසාරයට බැහලා ඩීපංකර බුදුරජාණන් වහන්සේ පාමුල ඇවිල්ල නියත විවරණය ගදදි දිපංකර බුද්ධ පාමුල වැටන පිි තුළ දන්නවා මේ ඒනිසාමගේ කතා වැඩිදුරටත් කියන්නේ න්න නැහැ. ංකර බුදුරජාණන් වහන්සගේ බුද්ධ පාමුල වැටිල්හා මගේ ශරීදී බුදුරජාණන් වහන්සේට පූජාවේවා සිරිපතුල්ලලන මඩ නොතවැරවේවා මාගේ පිට පාවැඩක් ව බුදුරණන් වහන්සේ ප්‍රමු මහරතන් වහසේලා මගේ පිට උඩින් ඩිත්වා කක හිටිය. මේ වෙලා දීපංක බුදුරන් වහස බලනො කදම මගේ ලඟ වැටලල්ෙන් පින්වන්තය කියලා. ඔන්න දකිනකොට දකිනවා තවත් සාරා සංකයේ කල්ප ලක්ෂයකට එහා පැත්තේ ගෞතම නමින් සම්මා සබුද්ධත්වයට පත්වෙන්නේ සුද්දෝදන රජතුමාට දාව මහා මයාාවට දාව ලෝක ු පත්್තිිය ලබලා, මහා ප්‍රජාපතියගේ සුළු ම සවනහි ඇසුරු ඇසුරහි වර්ධනිය වෙමින්. ුදුවිසිසනම මේ බ නිස්ක්‍රමණය කලා ඇතැක් චසෝදරාවවැනි මහා භාරයාවක් ලබල සංසා රජීවිතය පාරමි පුරන්න දවකරපු, රාහුල ගුත්පත්තය දවස අභනිස්ක්‍රමණය කරලා සැවෞරුද්දධ දුෂ්කරක්‍රියයා කරලා තමන්ගේ තිෙස් පස්වැනි වියයේ ද්‍ය ජාස්ට්‍රිී විජ්‍යස්ට්‍රී හා බෝධි පාමුල දස මරසෙන් පරදවල ලෝතුරු සම්මා සබුද්ධත්වයට පත් දෙනවා කියල පිගත්න එදා නියත විවරණය එ දුන්නේ. ඒ නියත විවරණයෙන් ලබන්න බෝසතාාණන් වහන්සේ විසිෙන් යම් කොලිෆිකන් අපි ඔ ගන සුදුසුකම්තිිකක් සපුරල තිබා. මොනවදේ සුදුසකම් අන්‍ය එකතම මෙතන වටින්නේ ඒ සුදුසුකම් තමයි පිංවත්න්නේ. ඒ සාරා සංකය කල්ප ලක්ෂයට අමතරව දාසය අසංකය කුත් කල්ප ලක්ෂයක් වන්හන්සේ වෙනවෙනම පාරමි පුරල තිබ්බ අසංකීය ගනන් දෙ මේවා කියනකොට මේ දැන් කල්ප ගාන කියනවා ලක්ෂයක් කියනවා අසංකේය කියල එකක් හැනෝ මොනවද මේ කියල සමාරක්කට පින්මුුතුලට මෙක කොච්චරකිවත් මිනිසුන්ට ටේරෙන්න්නේෙත් නැඇත එ හරියට මේක ගන්න නිනෑවලුවට තිග නිකං ආගන්න මේ කතාව කල්පයක් කියන්නේ කොච්චරක්ද නිකමට මේ කල්පයක් කියන එක සීපත් කරන්නම්දැන් අපි හිතමුකෝ කෙනෙක් යොදුනක් උස යොදුනක් පලල හද ටැන්කයක් කියන්නේ අපි දැයි වතුර ටැන්කි වගේ මේක උස යොදුනයි දිග යොදුනයි පල යොදුනයි යොදනක් කියන්නේ හැතැක්ම දාසයක්ටිනිිකාම් පින්ග තුල හිතන්න දැි ලීට දාය ැකකිියයක්ත් තහම කොච්චර පොඩ්ඩයිද හැම්ම අතිා මට දෙයක්කත් උස තුනක්කත් උසනෑ හැතැක්ම දාසයක් උසයි හැතැක්ම දාසයක් පලලයි හැතැක්ම දාසයක් දිගයි මේකට පුරෝණව අබ අ කිය මේ ගම්බිරිස්වල් තත් වඩා චූටි හරිම පුංචි අ අබ කියන්නේ හ කසකසා හට වගේන ඒගේ හරිම පුංචි පුරෝල තියෙන්නේෙ දෙන් මංහිතන ඕක පුරවන්නත් අපිට සෑහෙන ටිපරගන්න වෙනවා මේ අබ පුරුවන්න ඇතැම දාසෙක තැන්ගේිය කවුර හරිගෙනෙ පුරෝණෝ පුරවලා හැතැක්ම දයයක් උස හැතැක්ම දාසය ඇදදිගේ ැතැක්ම දසයක් පල මේ ගබඩාවට බ පුරෝලා කෙනෙක් අවුරුදු සීයකට එක අබෑයටයක් ෝකින් පිමටදා. අවුරුදු සයකට එකා බැටයයි දෙහිතන් අපේ ජීවිතවල අපි අපේ ජෙනරේෂන් එකටම පුළුවන් එක බැටය යයින් කරන්න ඕකේ කවදකාරය ඔය අබටි කිවරවෙයිද අවුරුදු සයකට එකා බැටයයි කව දකහරි ඔය ටැන්කය අබ නෑ කියන්න දවසක් එහිද කියලා ස්වාමීණ එහෙම දවසක් එෙයි හැබැයි? දීර්ග කාලයකට පස්සේ මගේ පිහතර නිකන් තන්නකු ඔයි හැම්ම දා හැතැම්ම කතා පැත්තකර දන්න ලීටර් දෙදහයි ටැන්කක්ගේ ඕකට පුරුවන් අබ ලීටර් දෙයි ටැන්කකට අබ පුරෝල අවුරදු සීකට බට ාන්න ඉංකරොත් කොච්චරල දොකිවරවෙන එතකොට හැතැක්ම දාසයක් වු ස හ ගානක් පලන්න මේ තැන්ක අභේවර කරනවා කියන එක අප කියන්න මේ කල්පට වෙන්න ඒක වෙන්නෙම නැති තරම් වෙනවනං වෙයි අත්ති දීර්ග කාලයක්ෙ ගෙලි උරණාට පස්සේ. බුදුරන්හන්සකි නොමහණන කව දැරි දවස කල්පැක්කඇතුලි ඕකට අබෝය කතාව කරොත් අබ කතාව කරොත්. එක කල් පැක්කඇතුලෝ අබට හැකිෙ හිස්වෙනවා. හැබැයි කල්පේත්තිවර වෙන්න කියවා. කල්පය කියන්නේ ඒ තර ඒ තරම් දීර්ග එකක්. එවැනි කල්ප එවැනි කල්ප, අසංකේයක් එකන කල්ප එකක් නෙමේ කල්ප දෙකක් නෙමේ කල්ප සීයක් නෙමේ කල්ප දහ කල්ප දහදාහ කල්ප ලක්ෂයක් කල්ප ලක්ෂ දහයක් කල්ප ලක්ෂ සීයක් කල්ප ලක්ෂ දහදහ කල්පේව ලක්ෂ ගානකුත් නෙමෙයි අසංකෙයක් කියන්න පිගති ලක්ෂයක් ලියන එකයි බිඳදු පහයි හරි අසංකේ යලියන්න එකයි බිින්දු එකසිහතලියයක් යන්නු අසංකෙයකින් නිලක්කම ලියන්න එකයි බින්දු එකසිී හතලියයක් ලියන්න ඕේ. කල්පයේ ඒවා අසංකෙයිය ගන් අන්න දැ තේරුම් ගන්න මහා කල්ප අසංකෙයිය හතක් මේ මේ මහා කල්පය ඒවා අසංකෙය ගනන් ගත්තොත් ඒවගෙනොත් හතකුත් වෙනම කල්ප ලක්ෂයක් පාරමිතා මනෝප්‍ර නිධාන වශිං පිරවයි කියන. ගැනෙ මේ හිතිං විතර හිතහිතාවා. කවදැරි බුදු බවල බව මකා දර බදු බවල බව මටකාතර ඉට පස් ඒ අසංකයේ හතයි සාක එවතන සත්ව අසංකයේ කල්ප ලක්ෂයක්කර කල්ප ලක්ෂයේවා අ සංකයේ ඒවා හතක් එ අසංකයේ එකකුත් නෙමේ අසංකේ ඒව හතකොත් තවත් වෙනමම කල්ප ලක්ෂයකුත් තමයි මනොප්‍ර නිවාාන කාණි දැම මේ දීර්ග කාලේ මං මේ කිව්වේ අපිට මේ වටිනාකමොචරක්තිික තේරු ගන්නන්නේ පේ මගේ පිගන්නේ අද සහරුමවා දන්නේ නෑ ඊළඟට ඒ මනප්‍රනිධාන වා ප්‍රනිධාන වශයෙන් ආපහු සැරයක් වෙනම කටින් කියමින් අසංකේය නමය කුත්ල් පලක්චපාරමි පර එතකො මුල ක්කොමතු කරහම අසංකේය දාසයකුත් කල්පේවා කල්පඒවා අසංකයිය දාසයක් කොත් මහකල්පලක්ෂ පරමිපු පුරල්ල තමයි එදා දීපංකර බුද්ධ පාමුලු වැටුණි එත්තැන ඉදුනුත් ආයිත් සාරා සංකයේය කල්ප ලක්ෂයතු මුළු කාලය කොච්චරදද. විසි්‍ය සංකයේ කල්ප ලක්ෂ පාරමි පුරුව විශ්‍ය සංකයේ කල්ප ලක්ෂ පාර්මි පුරල තමයි ලෝත්‍රු බුද්ධත්තයට පත්න කොට මේ කාලේ මගේ පින්වත්නී දැම් මට මට හිතලතියෙනවා මම්මක කල්පනා කරදද මේ පුංචි ජීවිතය ගවාගන්න අපි මොන්න තරම් ඔට්ටු වෙනවා මේ යෝ ඔකිරට ඉන්ශුවරස් දාාලා නිකංහිතන් අපි මේ ජීවිතයට කොච්චර ප්ලෑන්් ගහනවද දැන් ප්‍රයිවට් ජබ්්‍යයක් කරන කෙනෙ කර මොගදද උපට කියන්න ඉංශුවරන්සෙන් එනවනය රස්කාරද මේ සේල්ස් කරන කට්ටිය න එකගලොටයාහරි වෙනස් එගොල ඇවිල්ලා නිියවසීල් වලටත් ්‍රජ්ි කුරන ජාති අයයි. ඒගො ඇවිල්ල ඔබට දෙන්න ෆුල් පැකේ ජස ඔකොළු දාන්න නි තුන්දහස් පන්සීයි අවුරදු හතලියක් ඇදවාට මෙච්චර බෙනිෆිට්සකක් ලැබෙනවා අට අසබභ හැනුත්ම්පර්ණකවන ස්පරිතාලක හගුල ටක්ගලක දාගන්න ොක ඔොළ න්නවා මේ ජීවිත තුළේ අපිටඒයවගේ රකවරණයක් ඕනෙ කියන්න. සමහරු තමන්ගේ පෙන්චන් එක වැඩිහි නිවාසට හරෝල තම වැඩිට නිවාසට යන මර න්චෝරන්සක දලදැ අප න්න අපි අනිවාරෙන් ඉදිරියේී බයිපාසක කරන්න දක්ෂ හයපාහලොක් ඕන වෙන වීල්ජයකක්ක කෝකටත් අහන්තියාගන්න ඕන. ඕනි නැද ඕනි නින්න වාරෙන් ඕන ඉළඟට වයිසර ගහමටක් නාන්න හොට් පෝට එකක් කයිරෙන කෝමහ තියා ගන්ඩ ඕන වෙන පි ගත්න්නේ. කට ලාග නාගත අපිට ඕනවෙන දේව.කාර්වය ඇන්නම බයිපාස් සවජටකට ලක්ෂ දාහපාලොත් ඒකාල වෙන කොට අයිසාමාන්‍ය. වීල්චාය එකක් ඒක ජාතිෙක් ඕන වෙන මක මුල්කාලි පදින්න වෙන විල්චායහකක් අන්තිමට වැසිකිි කැසිකිලි කකෘත්තයත්රගන්නරු ම විීචයයක්ක් වන වෙන දෙකයි එනඟට මුත්‍ර බටයක් හොඳ බෑක් ඒෙල් ගන්න පොඩ කලිප්ස් ටික් ඒපට උබුණාවවා පින්ගන්නේ. මේවා එක ජීවිත එක්ත මෙච්චර පලන් කරනවන අවුරුදු හැටක් විසිසකගේ කල් ක්කදති බෝධි සතය කොච්චරදුක් ද නැත් ඒ ඔක්කෝම දුක විඳ ලවහසේ අවබෝධ කරළ අපිට ලෝකෙයට දේශනාකරේ කාරණාතු වන ඒ තුන අදඔබය මේ මාත්‍රකාවි තියෙන. සංසාරය බයන්කර බව නිවන නිව ඩැකින ප්‍රතිපා මේ තමයි බුදුන්හසේ දශනාකර අතාාර්ථය. ඇත්තරක මටග කියන්න දෙේකුත්නෑ තෙරද මේක බුදුරන් වහන්සසි කියලා තියෙන හරිම සිම්පල්ල නිි පිගත්න්නේ. අපි ලොකූ කතාවකට නෙමේ මේක තිය පොඩි කතාවටයඋහන්සේ පහළ වෙලා ධර්මාබෝධය කරලා ලෝකටිකුව කතා ටිකක් මොකක්ද මානෙන ජාතිපි දුක්කා ජරාපි දුක්කා ්‍යාධිපි දුක්කෝ මරනම්පි දුක්ක රි ඉපදීම දුකක් දැනැද්ද ඉපදීම දුකක් කියන්නේ අම්මගේ බඩින් එලියරනක විතරක්ව නෙමේ ඒ කුමත් දුකක් ඇත්තරම කෙනෙක් මේ ෝකට ඉපදුනාට පස්සේ එයාට මේ ස්කන්දටිකක් ලබෙනවායි ඒ ස්කන්ධ පෝෂණය කරන්න දුක මේක හදන්න අපි වැඩට යන්න ඕනි දෙනෙද්ද. අපි ජබ් කරන්න ඕනි අත පයිති දෙනකං මහන්සි වෙන්න ෝඕන කකුල් ගෙවෙනකං ඇවිදින්න ඕනිි. අව් මේ ටයිදාගෙන වැඩ කරන්න ඕනි. ඉතිං ඩොක්යියමන් සස්සෙ හිරවෙෙන්්ඩෝනිි ප්‍රශ්න ගොඩක්. නනෙ ගතු තමන් ගෙනි ෆෝර්ම්ම එකක් තියනවා ය ගොල්ල කිය න සතේදවස් පයි ෆිස් ෆිස් දෙන් ඔෆිස් විදිියට වී කන්ඩ එක කැශවලල්ෙන් ගල කිය ද කැ ව ල් ශවල ක ඩ ක් ද ් න පාට රත් කට යන්න වන එකකර න ස්කෝඩ්ක් පට ර න්න වෙනවා මම කියන්නේ මේ ලෝකයි බේස්කන්ධ පෝෂණය කරන්න සත්වයක් දුක්විදිනු. ඔන්න යකාරනාව ත බුදුරන්ාේ ජාතිය දුක් කිය ැකිවේ කැ. ත්තම ඉපදුට නිසාහනිි පින්වත්දී දැ ම කල්පනා කරනවාමි මේකට කන්න දෙන්න පැහ. මහනකමේ නම් උයන්න පිහන්න නෑ ඉතින් ඇත්තටම හැබැයි ගිහිගෙදරක ඉන්න කෙනෙක් එකක් ඒගොලු කෑමගේන්න සල්ලි හොයන්නත් ඕනේ. සල්ලි හුවට සල්ලි කන්න බැරි නිසා පොලේගිල්ල බඩු වෙෙන්න්න අත්තඕනිය. ඒතකොට ඒක ඇඩී විස්සර මට මතක අප අම්මල බඩුගේන්න ඔය ් කැම්පලෙක්ස්වලට යනවාමේ. ඒට ගාම ගුල්ල හැම තිසු ඒව තමයි කොයි කවුරුත් කොයි කවුරුත් ගාම මෙහෙමයිද අර බඩුගන්නවා කියක් ගන්නවද මාසිට අවශ්‍ය කරන බඩු ටික ගේෙනවා හාල්ටික ගයාාගන්නවා මාසසිට ගෑස්ටික ගන්නවා මාසට පැකට්ටික ගන්න අවශ්‍ය කරන මොනව හරි තියෙන දේවලේ ඔක්කෝම අරගන්න තමන් එක මාසේකට බේදේවල් පැක්කර ඉට ඒවගෙනල් ඒව නික කන්නත්දෑ ඒව උයන්න අම්ෙත්මින්ඳන්නදදු. ඇත කණ්ඩ ඕන්නනෑ කල තන අම්ම ඒ විඳිය දුක දැක්කාම් දෙයනයේ හතට විතර කණ්ඩ හතර විඳරිඉඳන්න නැකිටෙනවානි පොල් ගානව රිස්සර හිරමණයක් තියෙනවා අර මෙහම ගානික්කා ඉන්දගෙන ඒක බැරිමතැනම අතින් ගානකක් කාවනේ ඕවමින් ගානික ලේසි නෑපෙන්ගනි අම්මත් ගල්ල තියෙනව අප හම්මට පොල්ඩ තුර හරආර්ක කරකෝනකට අතරි දෙෙනවනි පොල්බෑයක්ලක් ගානුවකිෙනක ලේසි පසු තුර හිසකම්මකෙන කොචර ොල් ාලදකි හි. නිකමට එතකොට වම්බටු කපණ්ඩෝනී කොල සුද්ධ කරන්න ඕනේත් තෝරන්්ඩෝනි කැරත් සුද්ධ කරන්න ඕන පතෝල කපන් ෝනනි හයිච්ේ යාල් මැත්තන්ගේ ඔලු කඩන්නයි අරවයි මේ වයිනේ. ප්‍රශ්න ගොඩක් ගෙදරුවෙන කියනක දැ ඒ ඒ ස්කන්ධ පෝෂණය කිරීම කියෙන දුකාව මොකක් නිසාද. අපි කන්ද ිකක් විදිට මේලෝකට පතිචනනිසාති මේක දුක් ජාතිප දුක් අයිපදීමම දුකක් දැක්ක ඉපෙර දර ලස්සන මේ කතාවක් කියල තියනව ළමයි යකින් ගනෝම දැන් උබට වැරදිලාද තියන්න මේ වැඩේ මනුස ජීවිතධ වැරදිලාති කියලා එයා ෆෙල් කට තුයා ෆෙල් කෙනෙක්ෙලාගේ ෆිල්ඩිකයා ෆෙල් කෙනෙක්ක දැංගට මේ වැරදිලාද තියෙන මෙයා කියනවා මට නෙමෙයි පදුන හමෝට වැඩේ වැරදිලාම තම ඉපදෙන්නේ ය අමුතුුවෙන් වරදින්න දෙයක්ක අපිට අමුදේ මොනවර්දින්න අපිට වැඩේ වැරදිලාම ඉපදිලාති ඒ වැරදිච්චේ එක තුළි අපි එකෙක්ෙන එක මට්ටමට ෙල්ලන පස්සෙන එක වම කතාව හැබැයි අපි ඔක්කොටම වැඩේ වැරදිනා ඉපදීමත් එක්ක එ සජාතිප දුක්කා කිව්වා ඉල්ඟට ඉපද ඉපදිලා කෝමහරි කන්න බොන්න දුන්න කෙතන්නවා ජරාපි දුක්කෝ කොච්චර කන්න බොඩ දෙ අපි කන්න බොන්න දෙන්නේ මෙයාව පරිසං කරගන්නද මෙයා වයසරයවන්නද නිකන් ඉතන්න ඔයි පංහ තුලා යමක් කෑමට ගත්්දී හොයනවද නැද්ද මේ වකාපුත් සීණිහෙදෙයි දන්න.මට හයිසුකද දන්න ලෝෂුක දන්නන්නේ කොස්ටෝල් වැඩිවෙේහිද දන්නේ ප්‍රශ් වැඩිවේද අපි හොයොද නැද අන්න වාර් තෙල් වැඩිපුර කෑමක් කනකුට අපිට මතක්කනව මේවා වැඩිය නම් කන්න හොඳනෑ කියලා හැබැයි? එහෙම පරිසමි නොයි ශරීරය හැදුවී දැම් මොකද ටිකටික වෙන්නේ වන කොච්චර පරි සමාරු අර ෝෂෝන් මැසින්ස් දානවන මේ වගේ ජරාවතතියනවා කියෙන මෙම අර කොක්කොම ජරාවය ඇදලා ලීන් කරලා සම්පූර්ණ සමාරු කඩින්කන්න ගෙදරින්ම් ූයාගෙන කකානවා කඩේ ජරාව කියලා ඉතින් කඩින් කෑවත් වයිස යනවා ගෙදරින් කෑවත් පොදු ප්‍රශ්නය වයිසත යනවා කියන කෑම පිරිසද අපිරිසිුදු භාවව කියෙනෙක ඩිපෙන් පොදු ප්‍රශ්නය තම අපි වයිස යනවා ජාතිපි දුක් ඉපදීමමත් දුක් ෙවිද රක්නෙමේ ජරාපි දුක්කා ජරාවට පත්වවන් පොදු දර්මතා තවත් කියනවා ව්‍යාධිප දුක්කු මහනි ඒවිත රක් නෙමේ ඔගුලු නික නොමිියේ වයිසට ගිල මැරනුවත් නෙමේ ඔගුලුන්ට යන අතරොත්තුර මේ ජීවිතය හැතුළේ කොච්චර දුක්විඳන්න වෙනවාද ඇත්තරම ලෙඩ ලෙඩදරෝග කියන එක අපේ පින්ගඳ තාත්ව මේ ඒක අපට මෙතැනිදං මේජන් කරන්නේ රම ට හොඳම කරමස්ානකම යන්න හොස්පිල්ලෙකග අපිට මේ වැඩේ වෙනකම් අපි කවදාවත් හිතන්නන්නේන අපිටත් ඕගක් වෙයි කියලා. නිකම්මට කැන්ස හොස්පිල්ල යන්න නිකමටයිඩච පතර ගෙහිල් බල නිකමට මුල්ලේරයා හස්පිල්ලකට ිහිල්ලන පිස්වැ මේ හොදට හිට පුලමයි. හොන්ද හිටය මිනිස්ව එක පාටම සීද විෙනසාගන්න හොදට ෙහිට මිනිස්සුව එක පාටම පිස්ස ඇද පිග රුව ර පාන ඇතර පිස්. මට හිතාගන්නත් බෑ කොහොමද මෙච්චර මානසික පීඩනයක් ඇවිල කන්ුවට පෙන්න්නේ කොතනද කියලා ඇත්තටම ඇත්තටම හොදට හිටිය මිනිස්සුන්ට හොඳටම පිස් දෙන එ යාලගේ ටක් එක අවට්ටෙන පාට මැලියට පයින ඉ මේට ඔබට ඔබට දෙන් මෙතනින් අප ඔබට කීටත් හිතෙන් ඇැව ඇතේ ඔබට මේ වෙනකොට කැන්සක් හෙම නත්ත මට කැන්ස එකක් හැදී කමට ඉතන්ු කම හිතනවාවද කිය අපිට කොච්චර සෙල් කන්ෆිඩෙන්ස එකක් තියනවද මටහමවෙන්න මදන්න වන මංකව් දෙක හැබැයි හැදුරට පස්සේ තමයි මේ ස්ොක්කෝම තමන්ගේ රිසව් ගියකට ගටෙන්නේ. අනිප පින්ත්න ලඩදු කියනෙ හැදෙනවා නොහදෙන කියනෙක විශ්වාස කරන්න පුළුවන්කවද සසාහරන්ට මේ කාල කොවි තියෙනවාන සමහරු ගන්ද මේ වනකම් කොවිඩ් හෙදිච්ච නැති අය හ අපිට හදින්න නඇත් අම්. තාම හැදිල නැහැද හැදිච්ච නැති අයන නිකං ඒගොල්ලෝ අර එකඒ අපිටට හැදිල හොඳ වෙලත් ඇති ඔම කියන්නද සමහන නිකං එගුල්ල කහිතන්න නිකං මට එක ගානයක් නැ හැදෙන් ඕනනි බලන්නම ොද වෙන්නකි. එම හැදිල හොඳ වෙන අයත් ඇති ඉතිං පින්ගන්න බාල ප්‍රාථමක විදිර හිතදි තමයි ඕවා වෙන්නේ ඇත්තටම පපු හිලක් තියන වන අක්මාවා දැද වගෙන ජීවෙන යන දැක් ඔගොල්ල හල තියන්නේ පින්ගතුන සිරෝසිස් කියනක දන්න සිරෝසි ැදන බිවූහම කියල සිරෝසිස් එකක් තේෙනෙන් නන්න ඇල්කොල්ක විින්තුල දන්න වැති මේ සබ්ජෙක්ක් ගැ බීපට විතරක්න මේ සිරසි හැව නන්නල් කෝල් රසිස් සහෙකුත්ය එතකොට දැන්කාට දෙ කියන්න. ීල දැදි නොබි වහමත් හද බීල මරන්න නොබීල මරණ කලම දැකි කියන්නන්නේ. එතකොට සීණි කන්න මෝනිද ශුග හැද පිත්න ඔබ දන්නවද සමාහරු අධික සීණි පරිියරණය කරනවා ශුග හැදන්නේ සමහරු රතුබත් කාලා හර්ර්ම පරිස්සමෙන් ජීවිත ජීවත් වෙලා හැබැ වයිසට ඇදදි ශුක ඇැර. මේවා මේ කර්මයත් එක්ක බැඳිච්ච අපි කීටව තිහිතන් හොදැන අපි මේවනොහැදී කියලා පිණනි මතකතියා ගන ශුග ෙවල්ලත් තප්පර ගානකති වැඩියුත් ආයි ස්ස කගන්නම පුළුවන්ද ඒ කැර ලිමිට්ට එකේ තියෙනකං තියෙනවා ඒ ලිමිට් එක පැන්නුක් කොයි වෙේ හරි ඒකයි නවත්තන්න බෑ ප්‍රේෂ ෙවල් එක කොයි විල ්‍රොප්ේදි කියලා කියන්න පුළුවන් කමක්න වැඩිපුර නි මරඩුව ිිි ටික ප්‍රෂ ෝ ගම යාගන්නේ සංසාර දුක ගැඩම් කියන්නේ එමටයිම අවශ්‍ය ටික කියන්න මේක තේරුම් ගන්නනි පරාසය එනිසා අපි අනිවාරෙන් අපට ලඩක් දුක් හැදනකම් අපිට කරුණු වෙන්න නැතිව වුණනාට පිහතුන මතක තියාගන්න අපි ලෙඩවීම සභහව කරගෙන ඉන්න අපි ලැඩවීම කොයි වෙලේ ඇත්තටම මේ පබදැවයි කාරකය බට බණට වඩනකොට මං හම දෑමත් පඩිසන්සරට කියලෙන්නේ ආයතුම් මට අයිත් එන්න බැරි වුණොත්. ඕකනේ ඇත්ත මොකද මගේ ලොකුතාත්ත කෙනෙක් හනා ඔපේ ඉෙදෙරන් දලන්ට කොළඹබිඳල අන්රාධපුරයනගකම කුරුණයගල පැත්තදී යා මෙම ලොරිය ගන්නකොට ඔය මං හැමදෑම කියෙන ඇන්ටනා කතාව යා මෙම ලොරිය වංගුව ගන්න කොට අඩ නිඳද කියයා තත්ප පරගාන ගිල්ල කලිල්්මගේල ස්රාතිප ලයිට්නුවක වැදුණයේ මම හස්පිල්ලකට කරුණනයගල යනකොට නකොතාත්ව බලන්න එයාගේ කකුලට අර ඔ අප ෙවල් උඩහල්තන ඇන්ටනා ආඒ වගේ ඇන්ටනාකක් පංගතුල විශවාස කරන්න මෙම කකුල මැත්ද හිල් කරන්න මෙහෙෙන් දාාපු කූරයා පත්තෙන් කකුලේ විල්ල මෙහම ති මම් බැලුව ද මේ ගලවන්නේ කොහොමදදයන හොඳ වෙනවානි මේ හොඳනම ගලව අන්ති වන කකුල කැපුවා ඕම හම දාමනකොට මතක් එනක දහන්න ්‍රය් කරන්නේ ම නෙවෙෙනි ම ද්‍රය් කරනවන ම යන්තන්හර විශවාසකින් එනවා. ද්‍රයි් කරන්නේ වෙන ම කෙනෙ ත්‍රයාට කොයි මොහතක පින්ි තුල දන්නවද හැප්පෙන් එක තත්්පරය ඇයහ. එක තප්පරයක් මෙහෙම කර ැහැ වෙහිලා මෙහම කල ඇරනකොට මාකර උඩ විසික් කලාඉන්නපු එම හැපිද ඇතින පිුතුල්ලා කවර වාහන යනගමං එක තත්්පරයක් වන්ස්ක්‍රීන් එකක්හම කළ කැට් එක දාවට වන්ස්ක්‍රීන්න්න එකකර දැමත් ඒ හැප. පිහප දපත් මට ලියටනකට මතක්කෙන කොයිවෙලේ හරි එක්සිඩට එකක් වුණො බැලුම් සැවිල්ල මූන ඉතින් ජන්තන් හවාගන්න පුළුවන්ග නිතිරයි හැබඉති යට හරියට ොට් එකක්ඩාගෙනාවත් මොකද රහටඉන්න ටිප අපන්නේ රෑට පුදේ බන තියනකොට පන්දර පිරත්වෙ හැඳලා හට එකක හ ලොකු ටිපර්වයනෝ පරිම හයිියෙන් පාර තෙල් බවස රෝම වයන්නන්නේ ඉතින් ඒවා ගේක වැදුණත්ආරවාහන පපඩන් කෑලිවාගේන මෙ හයියට හදපුහ නත්නෙමයි ඒගුලෝ ඕ හදලතින් අපේ අපි වගේ මේ හාඩියස් කරන්න මේ කඩේට ගීල් වඩි ිකක් අරගෙනන්න ලංකාවතම එන් ක්‍රෙස් පදදින්න ගන්න ඉතිං කොයිවෙේ මග මැරහිත දන්න මේ ව්‍යාදිය කියනකට කියන නනි මෙචර කොත්තන කොයි වෙල හිදි කියෙන කියන්න පුළන්කමක් ඉතිං බුදුරන්හන්සේ සහිපත් කලා මේ ජීවිතය ස්ොභාව යෝකයි. ඔබ ජීවත් වෙන ඒ විතරක්න ඔබට තියෙන තව කතන්දරයෙකුත්. ඔබ මේ ජීවිතය මර නම්ිදුක් ඔබ අනිවාර්රෙන් මේ ජීවිත එක තනකද. මේ ජීවිතෙන් එලියට අව් එ ගන එලියට යනවා මයි. එලියට විසික් වෙනවා මයි අනිවාරෙන්ම. ඒ විසික් වෙන දවස එනකොට ඔබ සංසාරෙන් එතර වෙච්ච කෙනෙක් බවට පත් නොවිලා හිටියොත් වෙන බදුරාස කතාව නොවිලා හිටියොත් සංසාරජී ද මේ බුද්ධුවොත් පාද කාලය නිසා ආයිත් ඔබ ගිල්ල වැටෙන්නෙම වගේම ජීවිතයකට එතනින් ආයිත් මේ වගේ එකක් ආයිත් මේවයි හැම දාමත් ලෙඩවෙවිී හැමදාමත් දුක්විඳවිඳ හැමදාමත් පීඩාවිඳවි හැම දාමත් මේ අට කකා ඉන්න වෙනවා ම ඊළඟට ඊළඟ කතාව යන්න කොතනක දිහරි තිරිස ආත්ම භාවයක් ලැබූ ප්‍රේතාහත්ම භාවයක් ලැබූත් අපායකත්ම භාවයක් ලැබූ ඒ ලැබීම් ඇතුලේ ඒ ලැබීීම ඇතුලි මගේ රත්තරම්පින්ගත්න්නේ කොයි සාදුගක් මිදින්න වෙනවාද කියන එක ුදුරන්හසේ අපිට අනන්ත ප්‍රමාණු පමාවලින් සේ පත් කරලා තියෙනවා. එති මේ වගේ භයංකර සසරක් අපිට යන්නන්නේ ඇත්තන පෙන මනං සංසාර තරවෙන්න තීරණය කළේම තීරණය ගන්න හේතුව මේ එපදිපති මැරිමැරියන සංසාර ගමන කිසිම අර්ථයක් නෑ එක නිස්තීර නවතනක් නැත්ත හම්බ වෙන හැබෝම අපි මගමඟ දාල අන්න වෙනවන නෝනලා මහත්තුරු යාලුව හිතමිත්‍රාදී ඔක්කොම සංසාරය අතාරන්නම වෙනවනං ඒ අතාරන්නම වෙන සංසාර ජීවිතතේමිතාවකාරික ජීවිතයේ බඳවා ගැනීම කුමටද ඒ බඳවාගත්තාම් විඳින්න තියෙන දුක බලන්නකුද ඒද වැඩට යන්න ඉහම්ම කරන්නයි තරමං ඒයි හෙම දුක් විදින්න ඒ තීරණය මත මට ගන්න තයෙන හොඳ මක්ෂණ එක තමයි සංසාරය කියන එක නවත්තැන කනේ සංසාරෙන් නවත්තන තැන අන්න බුදුරන් වහන්සේ පෙන්වවා නිවන කියලා නිවන කියන්නේ වෙපදිපදදි මැරිමැරියයන ස්කන්ද කැනෙදැ ඔබට මිස්කන්ද පහක්ම ලැබිලන්නේ ඕක ැරුණාම ආයුපදිනවා කියන්නේ ආය යිස්කන්ද පා වෙන ැක වෙන විදිහට හටගන්නවා කිය ඕකම නෙමේ ඕක පරම්පරාවක් කටගන්න එකකට ඔබ නොසිදී පවතින ස්කද පරම්පරාව. නිර්වාණදවෙන්නේ ඔබ මේ ජීවිතේ මැරුණට පස්සේ ඔය හිත තවත් තැනකට බැහගන්නනෑ පලවෙනි පාට. හිවත් බැහැගන්නන්නේ රූපය රූපය පින්වත් තියෙන තරමක් කොහොමති කියලා රිතුජ රූපටි දිරලිවරුණාට පස්සේ සම්පූර්ණ නිරුද්ධවෙලා යනවා ආයි ඔබේ ඔය ස්කන්දවලින් කිසි කිසිම කවරාකාරෙක ස්කන්දයක්කොත් සංසාලටය අන්නනෑ. දැන් ජාතිදුක තියනෝද නයි ඇයි කෝ ඉස්කන්න්න ස්කන්ධන පෝෂ් දෙේතමොට ජරාදුක තියනවන්න ව්‍යාධිදුක තියනොවද මරණදුකද මුකත් නෑ මේකාරි සනි පයි න්නේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් ස්වාමීනී ඉතින් සංසාරය ගියත් ප්‍රශ්නයක් නෑනේ ඔයි කිය ාකාරයට ඇයි අපිට මේ සංසාරය අවිද්‍යාව නිසාම භානක තැන් පිළිබඳව වැටහීමක් නෑ හැබැයි මගේ ආලුවෙක් මැරුණ මේ කිරුලපන අවුරුද්දු එයාට එයා නැතිවෙනොට අවුද්දා නමයයි එයා මද්‍රල්්‍ය පාවිච්චි කරලලා ප්‍රමාණ ඉත්මවන්න උදේ බලනොකොට කටේ දිව තිබබෙන දි ගිලි ලතිබ්බේ ඔබ නික තන් මේ ලබයටට රෑ දිවගලෙද්දි කොච්චට ේදාවක්ෙන් නැද කියලා. ඒක යාම දන්නවාමිසක් අපිට වේදනාව කවදාවත්ම කියන්නද අපිට මෙම ගුරිය අමාරුවක් තියෙනවා කිය කුමකක් හඩ අපි වචන ප්‍රකාශක ලදදි අපට යම් වේදනාවක් දැඒක ඔබලන්ට ෆිල්ම් වෙනවාද. දැන් ඒ දැනින් තුවාලයේ තරම දන්නේ ලෙඩා කියලා කියනවානි. ඒ වගේ ඒ ඒ ආත්ම භාවල්ලදදි තමයි ඒ පඩාව දැනි ඉනිි ඇත්තරම පිවක් කියන්නෙකල ේස් පස කතාවක් නෙී දෝොල් කැමති කෝච්චක පයින්න. හැබැයි උබල උබදන්නද ඔබට අදීසිවත් පිළිකාවක් හැදනුන්. ඒ පිරිිකා වේදනාව දරගන්න බැරිවුණුත් සහරකට ඔබ ඉළඟ තීරණය මක්න්න පුලුවන්ද. සහරකට කෝච්චකට පැනීම වෙන්න පුළුව මේ පිලිකා පීඩාවෙන් දුක්විින්දිනොට වඩා නහයිම් ටදාගෙන කටින්බටදාගෙන. ඩ පහසු කියලා හිතෙන්න්න පුළාරගේල් පරට පයින එඒම ඉෙන්න ලුව වතුරකට පැන්නාම කොච්චර අමාරුද දන්නවද අර ලෝකන්තිම් බිමට පැනලා තියෙන පින්ගන්නේ මිනිස්සු. ත්‍රේ මනිස්සුන්ට කොච්චර දරගන්න බැරි පීඩාවක් එනවද තමඟගේ ජීවිතය ඇැතිකරගන්න තරම්. මේ හැම එකක්ම සංසාරයක් මෝත්තිවරයි එතමයි නිර්වාණය කියන ඒ නිර්වාණයට යන්න කොහොමද යන්න ප්‍රතිපාදාව අන්න එකයි වඩා වැදගත්. මේ කියේන කතවාව මනිස්ු යම් යම්මට්ටමකින් දන්නවා එ නිවාණගාමී ප්‍රතිපදාවතම මිනිසු දන්නඇත්තේ නිවනට යන්නේ කොහොමදවෙන්න කොහොමුවත් නෙමයි ඔය මංගේේපු සංසාරදුකම නැවත නැවතමිකර. ඔය මංදැ කිවන යම් සසාරදු ඔය සංසාරදුකම නැවත නැවත මනසිකාරය කරද්දි මනසිකාරයේ වෙද්දී ඔබට එනව සෙහයක් මොකක්ද සංසාරය පිළිබඳව එකට කියවා සතිය කියලා සංසාරයේ පිළිබඳව සහිහයක් යනවා. ඒ සංසාරී පිළිබඳව සීියාවට පස ඔබට එනවා මේ ගෝරතර සසරෙන් මා මිදිය යුතුයි කියල ඥානයක්. එකට ගන්න ඥානයක් කියලා. දෙන් පළවිනිට සීහ පපුදුනා. මොකද සීහය මෙෙන් දර්ථක ජීවිතයක් නිරන්ථක සසරක් කිය. හැබැයි සතියෙන් විතරක් විඳෙන් ඕනි කලා හිතෙන්නේ. සතිය අප උග්‍රතැනටාවට පස හිතනවා ඥානයක් පහල වෙනවා මා විසින්. මේ ගෝරතර සසරෙන් මිද යතුයි ඥානයා. මිදෙන්න්නත් ඕනි කියලා හිතුුණට පස්සේ ඔන්න ඔබේ ප්‍රඥාව වැඩ කරන්න පටන්කන්ව සති කියන්න එකක් ප්‍රඥායනෙක් ව ොඳ මතය ොෝගේ චෛතසික ධරම ව වෙන බදිද තියනවා. ප්‍රඥාව වැඩ කරන්න ගන්නවා මේ ගෝරතර සසරෙන් මා විසි නික්මියය යුතුයි මා විසින් ස්කන්ද පපි බඳවති ඇල්ම තැරල දාළ යුතුයි දැම්බලන්න ට මේ ප්‍රශ්නය මම හගයට කිවොත් මේ ප්‍රශ්නය ඔබට උනාට පස්සේ ඔබට පිළිකාවක් හදෙනවා කෙළත හැදුනට පස්සේ මංගවිල්ල ඔබට චොකලට් එකක් දුන්නොත් ඔබට වැඩියම් චොකලට් එක රහ දරමුණ වෙන්න පිකාව දුක දරමුණ වන්නේ මකද අපිටන් ප්‍රබම එකක්තින ප්‍රධන ප්‍රබලම්ම ඒකට සොලියෂන් එකන මේ චොකලට් එක කියනග ඒ වෙලාව මං යාග යවොත් වාට ඕන චොකලට් එකකද පිකාවහොු වෙන බේතක්ද කියලා මොක දිල්ලයි වාර් මේයා මේ ප්ෂන් එක කරමක එයාට මේ වෙලාවතින ලොකම ප්‍ර්න ොලට එක් තියක නෙමේ එයාට මේ වෙලාව තියෙන ලොකම ප්‍රශ්නය පිළිකාව මේ මේක නතිරන්නන්නේ කොච්චර කමිතීද කියනවා මංකිවොත් හොඳයි ම පිකාව නතිරන ගේකුල ම පන්්ඩුවෝන හක් දෙ පාද හා කියනෝ දෙපා කියනව ස්වාමී කපන්න කියන එකකුලක් නැත මං කකුල කල ටි දවස්යින් කියන දැන්වාගේ පිකාව සයට විපහක් කොයි ස විසිපාක් කොයි ඊළඟ විසි පහට යන්නවාගේ අනිත් කකුලත් කන් අනේස්වා පිකාව තිීදෙන් කුල ඉට වඩ වටින නෑනස්වාමිනි කපලදාන්න ගමවාරන්න පිකාවොද වෙන ඕන එචරයි දැවුණ කකුල් දෙකමනේ අදදග තරයි තියෙන දැන් ඔක්ක මාරි මං කියන විල්ලා වාට හුරු අතමකක්ද දකුණ රයිට් එහෙනම් ඉතුර සියට පනා හොඳ කරන්නවාගේ දකුණ වතේ වැලිට ගාවිනත් අයින් කරන්න වා පිකාව නිට්ාට සයි ෙඩාමකක් කියේනවා සිත්න්නේ තමන් අමාරුවෙන් හම්බකර පු ගවල් දොරවල් දස ගන කෙමිකු මිනිස් තමන්ගේ පුංච පිකාව කරගන්න යනවා දන්නවන් අත්තපයි කපලයින් කරනුව කියන්න ගැන කකාවර කතාවක් ද එතකොට මේ වගේ යහගලට එක පිළිකාවක් වෙ දැන් සංසාර රෝගය ඔබට තියෙනවා මේ වෙලාවේ ඔබට කවරුවරි කෙනෙක් චොකලට් එකක් කාර එකක් පාටම BMW කවඩියක්ගනල් ළඟ තිබ පසේ ඔබට මේ ලෝක ඔක්ක මතකවෙන්න බෑ එම බණකයකිද්ද ඔයිපට නිකාහිතනු කරේ එලී රත්තර වැසක් වහිනවා කියය නික හිතන පාටම හෝම ගවට රන් කාවුණු වැසක් වහින්න පටන්ගන්නවා ඔබ නිකන් හිතන්නඔන්න රේ දැන් සට සට ගලා වහින ඔබට ොම නිවටල්ලේ ම මේ කියන බනහන්න පුළුවන් ර ේරුම් ගනුවමෙන්නේ ද උබනන් සමලට අහයි මේ අර කැමරා මේවා ඔක්කොම ඔක්කොමදාලා මිනිස්සු කොහිද අයිද දහිතන්න කොෝවිතර අර් වැහලා රත්තරම් පිරන්න ද මටනම් මෙ බණකය තැහැ සියට සීයක්ක් විශ්වාසයි. ඔබ බලන්න ඔබටත් මෙහෙම බණහන්න පුළුවන්දක. මිනිස්සුන්ට අරවගේ චෝටි චෝටි දේවල්ලි සරහ සංසාර රෝගි අමතක වෙනවා. කිසිම දෙයක් විසරහ සංසා රෝගය අමතක නොවෙන තරම්. හිතවර්ධනී කරගත්තු සිහයක්කෝ බැතිකරගතියුතුයි. ගැනි මොනම ලස්සන රූපයයක්වත්, මොනව ලස්සනු පකරණයක් වවත් ොනම ලස්සන දෙයක්වත් මගේ සරහටාව කියලා. මං අවදවත් ඒරූප ශබ්ද ගන්දරසිස් පර්ශල මුලා වෙන්නි නැ කියන්න තැන්ට යන්න. මං ඒ දවල්ල පැටලෙන්ි නෑ කියන්න තැට යන්න. මං ඒදේල් වල්හ? නවතිදි නෑය කියන්න තැනට යන්න අනෙම අන්නට පුළුවන් කමති බොත්මගේ නත්තරම්පිින් ගත්න්නේ. ඔබට ඒ කාන්තයෙන්මැන මේ ලෝකේ තියෙන චටි චටි මාරයක චොකලට් කෙල බංවටි කියන. මාර්රයගේ චොකලට්වල්ට මාරයාග මේ තොන්ඩ වලට මාරය පින්නත්න්නේ අපිට මේ ගුල අටෝලතියන්නේ හරි ඔබ දන්න නේද ඉස්ස මියවල්න කක්ති බර් මෙහෙම කරල යකඩක ඇල්ලා ල දාම මියගේ බෙල්ල ගැලවිෙන එන්නම් වදිනවාරක මත්කා යින්දිිබා මාරය අපිට අටවුල තියන්න ගුලක් දක්ෂයා දක්ෂයා මේ පොල්කෑල් කෑවත් ජීවිත ජීවත් වනත් උගුල ගස්සගන්නතුව ක්දුවන් දපය උගුල ගසගන්නතුවදකන්නේ ගස්සගන්නඇතුව මේ වැරදිවත් පොල් කෑල්ල කකා උගු ගැසුන ැත් අරගට පයිනුත්තක ගල බල් ම ොම වැඩ කරන්න ඇති කෙගැන එගුලට ඒක හොඳ මේක ඕනි පැදිලිද ම මේ කියන එකැන අපේ මිනිස්සුන්ට එහෙමම ඒගුල්ම ලෝකය ඇතු අතර ංවෙලා න්න ිසාක්කරත්ත රම්පිින් ගන්නේ සසාහර ජීවිතය එක් පවන්න තැනට කටයුතු කරගන්නන්නේ දෙනිසා ඇත්තට මොබට තියෙන් ඕනෙ නිර්වාණ නිවන් ඩකින ප්‍රතිපදාව මේ හොන්ට මතක තියාගණඩ. නොස්සෙන් දෙෙන සෙහියක් පවත්ව ගග සංසාර ජීවිතය පිළිබඳව. සංසාරයේ දුක පිළිබඳව නැවත නැවත දකින්න. රූපයේ ආදීනව පිළිබඳව නවත නවත දකින්න. පුංචි ආශවාදයට පැටලින්නපා. ආදීනවේම දකින්න. වේදනාවේ චූටි ආශ්වාදයක් තියෙනව තමයි. රූපයේ පුංචි ආශ්වාදයක් තියෙනවා තමයි. හැබැයි ආදීනවයම මහත් මොකත් ද රූපය ආදීනව වයිසට යනව කියන ආදීනවය. ලෙඩවෙනව කියන කාදීනවයක් අන්න බොන්න දෙන්න ඕනි කියන ආදීනවයක් කොච්චර කන්න බොන්න දුන්නත් මේක මේ ටිකටික දිරෙනව කියන කාදීනවයක් න නම එකක අ සූචි ගොඩක් කියන කාදීනවයක් මේක බෝතැම් මිනිසන්ට පෙන්නන්න. බෑ කියන කාදීනවයක් මේ වගේ ආදීනව රැසකින් යොක්ත රූප ආදීනොහම කල්පනා කරන්න. වේදනාවේ ආදීනවයම කල්පනා කරන්න. සංඥාවේ මම මගේ කියිල්ලගත්තර පසේ විඳින්න වෙන දුකේ ආදීනවයම කල්පනා කරන්න. සංකාරයේ ආද ආදරය ලෙංගතුකම්වල ආදීනවේම කල්පනා කරන්න. විඤානවල ආදීනවයම කල්පනා කරන්න. ස්කන්ද පහේ ආදීනව කල්පනා කරන ඔබට කල්පනාාවෙන වනේ දැම්මේ ඇද කල්පනා කරන ඔබට ආශ්වාදී පැටලෙන් නැතුව. ආදීනවේ හිත පිහිටවා ගත්තවොත් කෙලිබීළඟට ඔබ වැටන්නේ නිසරණය කියෙන තැනට. යම්කිසි කෙනෙක් අස්සාධංච ආදීනවංච නිස්සරණංච යථභූතන් පජානාති. හරියට දැක්කොත් අයංකෝවච්ච තිරාද. සෝතා පන්නු අර්ිය සාවකෝ යාට කියන ස්ෝවාාන ච්චා ශ්‍රාවකයක්ය. අවිනිපාත දම් ඔය අපප අපායට වැටෙන්නේනේ නියතෝ සම්බෝධි පරායනු අන්න නිවන්ද කියන ප්‍රිපදාවට ඒ කාන්තය අනුගත වෙන. දෙ ඔබ කරන්න නිමකක්ද. මේ පේන්න තියන දැනන්න තියන විඳින්න තියන රූපවේදනා සංඥා සංකාර විඤඥානවල ආශ්වාදය න පැටලි. මේක ආශ්වාදයින ඇත්තකතාව ආවා ආශ්වාදයෙන් නො පැටලි, ආදීනවීම දකින්න උත්සා කරන්න ඕන. ඉති ඒ එක බනකින් කියල දෙන්න ෆලුව එකක් නෙමයි ආදීනව දකිීම සඳ අපි වෙනම බනකොන්න තව දවසකරුම අම්මන් තන විසින්හ කරලත් යන ඔබට මතකයින ප්‍රඥාරූපා නිනානික ආරහමය රුවන් වැලිමහා සෑග ධර්ම දේශන දෙක් සිද්ධ කල තින ඒ හැම එකම පංචිපාදානස්කන්දේ ආදීනව ඒ නිස්සරණය පිළිබඳ ආශ්වාදී යෙන මුුණාව පිළිබඳ මේ වගෙන අපි පූර්ණ විග්‍රහය කර පේන පින් ඩූප මං රූපන් දීවශං රූපය පෙන පිඩක් වගේ. වේදන වගේ සඥා විරගුවක් වගේය මේ ආකාරයෙන් මේ සංකාරකෙහෙල් කඩැක් වගේය. කරත විඤ්ඥානී මයාකරවයෙක් වගේය වේදනාව දිය බූලක් වගේ මේ ආකාරීෙන් ස්කඳ පහේ මාදීනෝ පිළිබඳ අපිතාම විස්තර සහිත දේශනාවන් කරනතිය ඒව හොයලා නිර්වාණ ගාමි ප්‍රතිපදාව නම් ආදීනව දැක නිසරණ ත පහිටවා ගැනීම මයි කියලකල්පනා කරමින් සංසාර්ජීතෙන් මේ ගෝරතර භයානක සසරින් එතර වෙන්නට සසරි භයන් කර බව කියන්නේ ජාතියෙන් වෙලිච්ච ජරවිං වෙලිච්ච දුකින් වෙලිච්ච මරණයෙන් වැලිච්ච නැවත නැවති පදීම සභාව කරගෙන පවතින මේ භයනක සංසාර්ජීතිීෙන් තර වෙනවා කියන එක පග ඔට ඔබට මේක කරන්න අනිවාරෙන් පුළුවක් ඔබ මේකට උත්සා කරන්න මේකට උත්සාහකලොත් නොබෝ කාලයක්ක තුළොතුම සසාර්ජීවිතයක් මුණවාක් කියනක ොඩට කරගන්න පුළුවන් මක් ලබේ. ඇගේ බව සසිහිපත් කරමින් අදට විිධර්ම දේශනාම මෙතිනින් අවසන් කරනවා. දෙවියන් පෙන් අනුමෝදන් කරමින් ධර්ම් දේශනාව කටයුට වසන කරමු එත්තාවතා්ච අම්හෙහි සම්බතං පං්ඥ සම්පදන් සබබේදේවා අනුමෝදන්තු සබ්බ සම්පත්තය සිද්ධයා එතාවතාච අම්හෙහි සම්බතම්පු්ඥ සම්පදං සබ්බේ භූතා අනුමු දන්තු සබබ සම්පත්ති සිද්ධියා එතාවතාච අම්හෙහි සම්බතම්ප්ඥ සම්පදං සබ්බේ සත්තා අනුමු දන්තු සබ්බ සම්පත්ති සිද්ධියා හැමදිනික්ටම සම්මස්